රටේ ජනතාව කිව්වා අලුත් වුණ ඕනේ කියලා. නෑ මම ඇතුළේ ඉදිරිපත් උනේ නැත්තේ මගේ ශරීරය ඉඩ දෙන්නේ නැහැ මැතිවන්ට. එදා වගේ දුවලා පැනලා යන්න බෑ. වාඩි වෙලා වැඩ කරන්න පුළුවන්. දන්ත වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝං ටීත්. දැන් මේ පතාක යෝධියෝ නැතුව කොහොමද මේ මැතිවරණ ව්‍යාපාරයට මුණ දෙන්නේ? පුළුවන් නේ. දැන් මේ නෑනේ කොළඹ ප්‍රසිද්ධ අපි හොඳ මිනිස්සු ඉදිරියට බලලා කරලා දෙනවා. අපේ විවිධ අංශ වලින් ශ්‍රේෂ්ඨ වලින් ඉහළ බුද්ධියක් තියෙන දැනුමක් තියෙන උදවියපත් කරලා තියෙනවා. අලුත් මොහොන් කියන්නේ රටේ ජනතාව කිව්වා අලුත් මොහොන් ඕනේ කියලා. එහෙනම් අපි ජනතා මේක ජනතාවගේ අතේ තියෙන කාර්යයක් නේ. ජනතාවගේ වුණා අනුව අපි කටයුතු කරන්න ඕනේ. දැන් සාමාන්‍ය ජනාධිපතිවරණය දිනුවට පස්සේ ජනාධිපතිතුමා පත්වෙන පක්ෂේ තමයි ඊළඟ මහමැතිවරණය අර කියන්නේ මේ කලාවැවේ සොරෝ ඇරිය වගේ කියලා කිව්වොත් එහෙම වෙයිද? නෑ ඉතින් ඒගොල්ලෝ විශාල ජනත සංඛ්‍යාවක් ගනී. අපි බලාපොරොත්තු වෙන විපක්ෂයක් හැටියට කටයුතු කරන්න පුළුවන් මන්ත්‍රීවරු ප්‍රමාණයක් අරගෙන විපක්ෂයේ ඉඳන් ආණ්ඩුවට මතක් කරන්න ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච ඒවා ඉස්මනින් ඉටු කරන්න කියලා. දැන් නාමයෝජනා බාර දීලා ඉවරයි. ඉවරයි. නාමල් රාජපක්ෂ අපේ හිටපු එමුතුතුමා ඉන්නේ ජාතික ලයිස්තුවේ. නෑ එතුමාට අද මේ වක්සේ බර බාර ආරම්භ තිනවා. ජාතික සංවිධානයේ හැටියට ආසන 225ටම එතුමා යන්න ඕනේ. එතුමාට එක ආසනයක් කටයුතු කරන්න බැහැ. ඉතින් අපි තමයි ඉල්ලීමක් කරේ එතුමාට ජාතික ලැක්ෂුවෙන් එන්න. එතුමා ජාතික ලැක්ෂුවෙන් එන්නේ හිඳයි. දුර්වලකම් තියෙනවා අපි දැන් ඒ හදාගෙන ඉදිරියට යන්න යන්නේ මේ ප්‍රතිපලයේදී තමුන් ආසලට බලා ගන්න පුළුවන් ජනාධිපතිවරට වඩා වෙනස් ප්‍රතිපලයක් අපිට ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අපේ පක්ෂයේ ඇතුළත කිසිම මතභේදයක් ඇතුනේ නැහැ නාම යෝජනා පත්‍ර දෙන්න. ජාතික ලැයිස්තුවේ දැන් අනිත් පක්ෂවල වේදිකාවේ කතා කරලා ගිවිසුම් අත්සන් කරලා අද දින් ගිවිසුම් කඩාගෙන රට පුරා දුවනවා. දැන් මම දැක්ක ලක්කම්ම මේ රත්නපුරේ එයාට තුනේ නැතයි කියලා මහා අඳුනාවක් කියනවා. එතකොට ජම්පික රණවක තවත් අඳුනාවක් කියනවා. දැන් හෙටානිද්දට ওই අඳුනාව ගොඩක් අපිට අහන්න පුළුවන් වෙයි. ඒක නිකන් මලගයක් වගේද? මලගයක් වගේ තමයි මම දැක්කේ. අපි ලක්මා අපිත් එක්ක ගණදුණු කරේ නෑනේ. ගණදුණු කරපු සියලු දෙනාට අපි සලකලා තියෙනවා. දැන් මේ ඇත්තටම ඇයි ඔබතුමා වැනි පතාක යෝධයෙක් මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ නැත්තේ? නෑ මම ඇතුළේ ඉදිරිපත් වුණේ නැත්තේ මගේ ශරීරය ඉඩ දෙන්නේ නැහැ මැතිවරණයට. මොකද මගේ දැන් 83යි මගේ වයස. එදා වගේ දුවලා පැනලා යන්න බෑ. ඒත් මගේ නම ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. වාඩි වෙලා වැඩ කරන්න පුළුවන්. දුවල මැතිවරණයකට දුවල බලලා වැඩ කරන්න බෑ. හැබැයි පාර්ලිමේන්තුවේ වැඩ පුළුවන්. දැන් මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා මොන වගේ මතයක දින්නේ මේ පවතින තත්ත්වය ගැන? එතුමා මේ පවතින තත්ත්වය ගැන එතුමා කිසිම කලබලයක් නැහැ. මොකද මේ පක්ෂය අපි දේශපාලන ප්‍රධාන පක්ෂ දෙකයි තිබෙන ශ්‍රී ලංකානේ එක්සත් ජාතික. මේ වගේ පරාජයට පත් වෙලා තියෙනවා දෙතුන් පාර. ආපහු නැගිටලා තියෙනවා. කොළඹිනුත් නැගිටින්න පුළුවන් වේද? පුළුවන්. විශ්වාසයි. මේ මැතිවරණයම නඟින්න බෑ. මේ මැතිවරණය යම්කිසි ප්‍රමාණයකට එන්න පුළුවන්.